අපේ රටේ මීට බොහෝ කලකට පෙර ආරම්භ විය යුතුව ඒ වගේම ආරම්භ කෙරිලා ඒ ඉදිරියට ගෙන යන්න බැරුව මහා බාධක රාශියක් පැමිණිලා මට කලින් කතා කරපු අපේ ජේෂ්ඨ වෛද්‍යාචාර්යතුමා කීවා වගේ කවදාවත් සාර්ථක කරගන්න බැරි වෙච්ච දෙයක්. නමුත් අද මට හැඟීමක් තියෙනවා විශේෂයෙන්ම මම හිතන්නේ අපේ අසරවණ දෙයක් මේ පසුගිය අවුරුද්ද තුල සිදු වුණා. මේ වසංගතය නිසා අපටම අපදිහා හැරිලා බලන්න අපි ආපු ගමන ගැන නැවත ආවර්ජනය කරන්න අපි යන්නේ හරි පාරද කියලා හිතා ගන්න අපිවම බලහත්කාරයෙන් වගේ පොළඹවල අපේ ඇස් ඇරවලා තියෙනවා. අපි අද හිතනවා අපි මේ ආස්වාස ප්‍රස්වාස කරන හුළඟ හරිද අපිට ජීවත් වෙන්න ඔක්සිජන් සපයනවද නැත්නම් අපිට වසක් දැතුල් කරන්න අපේ ශරීරය තුළට ඒ වගේම අපේ ආහාර පරිභෝජනය තුළ අපි අපේ සෞඛ්‍යයට මොන ආකාරයට බලපාන විදිහටද ජීවත් වෙලා තියෙන්නේ මේ සමස්තය තුළ අපි ස්වභාව ධර්මයට කරලා තියෙන බලපෑම උඩ අපිට පහරක් වැදිලා තියෙනවා ධනෙන් වැටෙන්න. ඉතින් ඒ නිසා බලහත්කාරයෙන් හරි අපිව පෙළඹවිලා තියෙනවා අර මා කියවා වගේ ආවර්ජනය කරන්න අපේ ජීවන රටාව කොහොමද කියලා. මම හිතන්නේ එතන තමයි ප්‍රධාන ගැටලුව තියෙන්නේ අපි බෝනෝන රෝගවලින් මුළු රටම වසංගතයකට වඩා විශාල විදිහට මහා පරිමාණයෙන් වැහිලා තියෙන්නේ. මම අදහස් කරන විදිහට මට දැනෙන විදිහට මහා ප්‍රාමාණික දැනුමක් මගේ නැහැ මේ විෂය ගැන කතා කරන්න. ඒ වගේම මෙතන අද ඉදිරිපත් වුණ අදහස් වල වටිනාකම එක්ක සංසන්දනය කළාම මට විශාල දායකත්වයක් මේ වෙනුවෙන් කරන්න ශක්තියක් මට නැහැ. නමුත් මගේ හැඟීමේ හැටියට පැහැදිලිවම මම හිතන්නේ අපේ බරපතල අප මුහුණ දී තියෙන මේ ව්‍යසනයන්ට අපේ ආහාර රටාව මම හිතන්නේ මූලිකවම හේතු වෙලා තියෙනවා. අපි ඔක්කොම පුදුවේ දන්න කරුණක් අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඒ සේරටම හේතුව තමයි අපි මේ සභාවෙදිම නැවත කතා වුණා කීප වතාවක් කතා වුණා මේ දේශීයත්වෙන් අපි ඈත් වෙලා අපි මේ බටහිර ජීවන රටාවට ඇතුල් වෙලා ඒ ඔවුන් තුලින් අපේ සියලුම වටිනාකම් ඉවත් කරපු එක. දැන් සම්පත් සහෝදරයා පටන් ගැනීමේදී කිව්වා ඓතිහාසිකව අපේ තිබිලා තියෙන වටිනාකම් වල විස්මිත බව ලෝකයා මේවා තෝරා ගන්නත් ඉස්සෙල්ලා මහා දැනුම් සම්භාරයක් තිබුණා මහා ජීවන රටාවක් තිබුණා සංස්කෘතියක් තිබුණා රටක් බවට පත් වෙලා තිබුණා. අපි ඒ සියල්ල අතහැරියා. සියල්ල අතහැරලා අද වැළඳගෙන තියෙන මේ ජීවන රටාව තුළ අපි අසරණ භාවයට පත් වෙලා අපි රෝගීන් බවට පත් වෙලා ආරෝග්‍ය පරමාලාභා කියලා අපි හැමදාම සිහි කරන බුදුබණේ තියෙන වචනය අපිම අමතක කරලා අපි සම්පූර්ණයෙන්ම අද කතා කරන භාෂාවෙන් කිව්වොත් නන්නත්තර වෙලා ඉන්නේ. ඉතින් මම හිතනවා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න සිසිර ජයකොඩි ගරු අමාත්‍යතුමා මගේ ගමේම අපේ ඉතාම කිට්ටු මිත්‍රයෙක් එතුමා ඉතාම කල්යාණ මිත්‍රයෙක්. ඉතින් එතුමා මේ වැඩගත් පටන් ගත්ත මේ වැඩගත් වැඩේ එතුමාගේ පසුබිම මම දන්න නිසා මම දන්නවා එතුමා මේ අත් නොහරින දෙයක් මේ ඉදිරියට ගෙනියයි මේ අපේ සංස්කෘතික වටිනාකම. ඇත්තටම මේ දේශීය වේදකම ඇතුළු මේ සියලු දේම අප කතා කරන දේවල් මේ ඔක්කොම අපේ සංස්කෘතිය තුළ ගොනු වෙලා තියෙන දේ. ඒ තමයි අපි රැක ගන්න ඕන අප ඉදිරියට ගෙනියන්න ඕන. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා මම ආහාර රටාව ගැන කතා කරලා ඉඳා කියන්නම්. පාදිනේ මැතුමනි you are what you eat කියන එක තමයි මම හිතන්නේ ලෝකෙම පිළිගත්ත දේ. අපි කියන්නේ අපි කන බොන දේ you are what you eat. ඉතින් ඒ ඒ ඒ දහම තේරුම් අරගෙන ඉදිරියට breaking.lk